මේ ආරක්ෂිත ගෘහයක් තුළ ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. ඒකත් හේතුවක් මේ පලිබෝධහානිය වැඩි වෙන්න. මේ හරිතාගාරය තුළ කෘමීන්ට හිතකර පරිසරයක් තියෙනවා. විශේෂයෙන් ස්වභාවික සතුරුන්ගේ හානියක් මේ කෘමීන්ට නැහැ. ඒ වගේම වැස්සෙන් අවුවෙන් ලොකු හානියක් මේ කෘමීන්ට නැහැ. ස්වභාවික පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය ඉහළ නිසා ඒගොල්ලන්ට හොඳ වාසස්ථානයක් මේ හරිතාගාරය තුළ ඇති වෙනවා. එහින්ද මේගොල්ලෝ මේ හරිතාගාරේ ඉන්න බලනවා. මේ සුදු මැස්සගේ හානිය ආරුණේ ඉතාමත් අහිතකර මේ වගාවට. මේකට හේතුව තමයි යාළුවනේ මේ සුදු මැස්සා රෝග වාහකයෙකුක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් මේ සුදු මැස්සට. අයිබෝන් යාළුවනේ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ස්මාර්ට් ඇග්‍රි YouTube channel එකට ඔබ සියලු දෙනා යාළුවනේ අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. හරිතාගාර වගාවන් සම්බන්ධව ගොඩාක් වීඩියෝ මම මීට කලින් දාලා තිනවා. ඔයාට බලන්න පුළුවන් නයිමිරිස් වගාව, බෙල් පේපර්ස් වගාව, තක්කාලි වගාව සහ සලාද පිපිඤ්ඤ වගාව සම්බන්ධව ගොඩාක් වීඩියෝ දාලා තිනවා ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක හරහා. ඉතින් ඔයාට බලන්න පුළුවන්. මුලින්ම මතක් කරන්න ඕනේ ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවනේ බෙල් icon එකත් click කරන්න. මෙවැනි වගාවන් සම්බන්ධව ගොඩාක් වීඩියෝ ඔයාට නරඹන්න පුළුවන් බෙල් icon එක click කරලා තිබ්බම. හරිතාගාර වගාවක් කරගෙන යද්දී අපි දැනගත යුතු සහ අපිට අත්‍යවශ්‍යම මේ වගාව කරගෙන යද්දී අපි ඉගෙනගත යුතු දෙයක් තමයි මේ රෝග හා පලිබෝධ පාලනය සම්බන්ධව. ගොඩාක් අය ලංකාවේ මේ හරිතාගාර නිර්මාණය කරලා තියෙනවා. මේ හරිතාගාර අලුතෙන් ඉදි කරන අය මේ නයිමිරිස් මාළු මිරිස් වගේ දේවල් බහුලව වගා කරන්න පෙළඹිලා තියෙනවා. විශේෂයෙන් ඒකට හේතුව විශේෂයෙන් ලංකාවේ ඕන තැනක නයිමිරිස් මාළු මිරිස් වගා කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ වෙළඳපොළ ඉල්ලුමක් සහ විශේෂයෙන් මේ නයිමිරිස් වලට හොඳ ඉල්ලුමක් තියෙන හින්දා ගොඩක් අය වගා කරනවා ලේසියි කියලා. නමුත් මේ වගාව කරගෙන යද්දි මේ රෝග හා පලිබෝධ ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබීම තමයි මේ මූලිකත්වයේ මේ හරිතාගාරය තුළ හොඳ වගාවක් ගිනියන්න. ගොඩක් අය මේ වගාවක් කරගෙන යනවා යාළුවනේ. මුල හොඳට නඩත්තු කළා සාමාන්‍යයෙන් පළදාව දෙපාරක් තුන්පාරක් ගත්තට පස්සේ රෝග හා පලිබෝධ පාලනය ගැන හරි අවබෝධයක් නැති නිසා ඒක විනාශයට පත් වුණ කට්ටිය සැහැන්න පිරිසක් ඉන්නවා. මට ගොඩක් දෙනෙක් කතා කරලා තියෙනවා මෙන්න මේ කාලේ මාසයයි දෙකයි නැත්නම් මාස 3යි නැත්නම් මාස 4යි මේ වගාවක් මේ හරිතාගාරේ නඩත්තු කරලා එතනින් හැටේ ගලවලා විසිකරා නැවත අලුත් භෝගයකට යනවා කියලා. විශේෂයෙන්ම යාළුවෝ මේ නයිමිරිස් ගැන කතා කරමුකෝ. දැන් නයිමිරිස් යාළුවනේ අපිට අවුරුදු දෙකක් විශේෂයෙන් අවුරුදු දෙකක් මේ හරිතාගාරේ තියාගන්න පුළුවන් හරියට බලාගත්තොත්. ඒ හින්දා යාළුවනේ අපි මේකට රෝග පලිබෝධ ගැන හරියට හොඳ අවබෝධයක් සහිතව මේ වැඩේ කරනවා නම් හොඳ වටිනාකමක් ගන්න පුළුවන් විදිහට මේ භෝගේ සැහැන කාලයක් අපිට හරිතාගාරේ තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ආරක්ෂිත ගෘහයක් ඉදි කරන්නේ මේ කෘමි හානි වලින් තොර වගාවක් කරගෙන යන්න ගොඩක් අය. හැබැයි ඇතම් වෙලාවට නේ යාළුවනේ දැන් නම් බහුලව මේ හරිතාගාරේ වගාවක් කරගෙන යද්දී ඕනම කෙනෙකුගේ හරිතාගාර වගාවකට මේ කෘමි හානිය එන්න බලනවා යාළුවනේ. ආරක්ෂිත ගෘහයක් තුළ මේ පලිබෝධ හානිය වැඩි වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. මේ ආරක්ෂිත ගෘහය තුළ ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. ඒකත් හේතුවක් මේ පලිබෝධ හානිය වැඩි වෙන්න. මේ හරිතාගාරය තුළ කෘමීන්ට හිතකර පරිසරයක් තියෙනවා. විශේෂයෙන් ස්වභාවික සතුරුන්ගේ හානියක් මේ කෘමීන්ට නැහැ. ඒ වගේම වැස්සෙන් අවුවෙන් ලොකු හානියක් මේ කෘමීන්ට නැහැ. ස්වභාවික පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය ඉහළ නිසා ඒගොල්ලන්ට හොඳ වාසස්ථානයක් මේ හරිතාගාරය තුළ ඇති වෙනවා. එහින්ද මේගොල්ලෝ මේ හරිතාගාරේ ඉන්න බලනවා. එහින්ද තමයි යාළුවනේ මේ ආරක්ෂිත ගෘහයක් තුළට කෘමි හානියක් ආපුවාම ඒගොල්ලන් ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙන්නේ මේ හරිතාගාරය තුළ. මේකට ඉතා හොඳ පරිසරයක් මේ ආරක්ෂිත ගෘහය තුළ ඇති වෙනවා. එහින්ද මෙයා වෙන තැනකට යන්න බලන්නේ මේ ඇතුළම තමන්ගේ වර්ගය අභෝ කරගෙන මේක ඇතුළම ජීවත් වෙන්න යා බලනවා. එහින්ද අපේ වගාවට මේ කෘමි හානි එන්න වැඩි මේ ආරක්ෂිත ගෘහයක් තුළ. දැන් මේ ආරක්ෂිත ගෘහයක් අපි නිර්මාණය කරන්නේ ඉතා උසස්ම තත්ත්වයේ හොඳ එළවලු වර්ගයක් නැත්නම් හොඳ අස්සන්නක් හොඳ ක්වලිටි එකක් සහිත පළදාවක් ගන්න තමයි මේ ආරක්ෂිත ගෘහයක් හදන්නේ. ඉතින් මේ හොඳ ක්වලිටි එකට තියෙන හින්දා මේ සත්තු ඒකට කැමති, මේ කෘමි සත්තු ඒකට කැමති. හරිතාගාරය තුළට ආපුවම යන්න බලන්නේ නැහැ. මොකද එයාට අවශ්‍ය
සියලුදේ මේ හරිතාගාරය තුළ තියෙනවා. ඒ හින්දා එයා යන්න බලන්නේ. ඒ හින්දා මේ හරිතාගාරය තුළට භූමිහානි ආපුවම ඉතා ඉක්මනින් බෝවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ හින්දා තමයි ඔයාගේ වගාව ඉතා ඉක්මනින් මේ කුමිහානි වලට ගොදුරු වෙලා විනාශ වීමට ලක් වෙන්නේ. ඉතින් අද අපි කතා කරමු කොහොමද මේ කුමිහානි සහ ඒවට ප්‍රතිකාර මොනවද කියලා කතා කරමු. ස්මාර්ට් ටැග් YouTube channel එක දිගටම රැඳී ඉන්න අපිව subscribe කරලා තියන්න යාළුවනේ. අපි බලමු කොහොමද මේවා එන්නේ සහ මේවා පාලනය කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. ප්‍රධාන වශයෙන් මේ හරිතාගාර වගාවන්ට එන්න පුළුවන් ප්‍රධාන කෘමි උදුරක් තමයි යුෂෞරාබන කෘමි. යුෂෞරාබන කෘමිගේ හානිය මේකට එන්න පුළුවන්. ඒ වගේම තමයි කොළ කන දලඹුවන්ගේ සහ මේ ගෙඩි මල් කන දලඹුවන්ගේ හානිය මේ වගාවට එන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධාන හානියක් වන මයිට්ලගේ හානියත් මේ වගාවට එන්න පුළුවන්. යුෂ උරාබන කෘමි ලෙස අපි හඳුනා ගන්න ප්‍රධාන වශයෙන් සුදු මැස්ස අපි හඳුනා ගන්න මේ හරිතාගාරයේ බහුලව දකින්න ලැබෙනවා. ඒ වගේම කුඩිත්තා, පැලමැක්කා, ඔයා දන්නවා පිටිමකුණා, ඒ වගේම කරපොතු කෘමින් වගේ සත්තු මේ ප්‍රධාන වශයෙන් මේ යුෂ උරාබීමේ ක්‍රියාවලියට දායකත්වයේ දක්වනවා මේ හරිතාගාරය තුළ. ඒ වගේම මයිට්ලගේ හානියත් මේ අස්සෙන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ කොලකන දළුමුවන්ගේ හානියත් මේ වගාවට එන්න පුළුවන්. අද කතා කරමු අපි මේ කෘමි හානියට ප්‍රධාන වශයෙන් මේ කෘමි උදුරක් වෙන සුදු මැස්සා සහ කුඩිත්තගේ හානිය ගැන අද ප්‍රධාන වශයෙන් කතා කරමු යාළුවනේ. ඉදිරි යාළුවනේ පිටිමකුණ, කොරපොත කෘමීන් සහ මේ පැලමැක්ක මයිට්ලා ගැන කතා කරමු. අද ප්‍රධාන වශයෙන් සුදු මැස්ස සහ කුඩිත්ත ගැන කතා කරමු. මොකද වීඩියෝ එක දික් වෙනවනේ. ඉතින් ඕගොල්ලන්ට ඒක බෝරින් වෙනවා. ඒ හින්දා යාළුවනේ අපි අද පොඩි කොටසක් කතා කරමු. ඉදිරියේදී නැවත දවසක මම අනිත් කෘමීන්ගේ හානි සම්බන්ධව කතා කරනවා. සුදු මැස්ස ගැන කතා කරද්දී මේ සුදු මැස්ස ඔයා දන්නවා දැන් හරිතාගාර වගාවක් කරන නැත්නම් ඉලිමහානි වගාවක් කරන සාමාන්‍යයෙන් මිලිමීටර් 1.5ක් වගේ තියෙන සුදු පාට පියාපත් තියෙන සතෙක් තමයි මේ සුදු මැස්ස. ඔයාට දැනගන්න පුළුවන් මේ වගේ අත්තක වහලා ඉන්නව නම් අපි යනකොට මේ අත්ත යාළුවනේ මේ හෙල්ලුණත් සුදු මැස්ස ඉන්න තැන දැනගන්න පුළුවන්. අපිට මේ කෘමියක් විදියට මේ හරිතාගාර වගාවන්ට හානි කරන ප්‍රධාන සතෙක් විශේෂයෙන් නයිමිරිස් වගාවට, සලාද පිපිඤ්ඤා වගාවට, තක්කාලි වගාවට, බෙල් පෙපස් වගාවට මේ හැම වගාවකටම එන්න පුළුවන්. ඕපන් ෆීල්ඩ් එකේ වගා කරන හැම එළවලු වර්ගයකටම මේ සුදු මැස්සක හානි එන්න පුළුවන්. ඉතින් සුදු මැස්ස කියන්නේ අපිට අහිතකර සතෙක් මේ වගාවට. අපි බලමු කොහොමද මේ සුදු මැස්සගේ හානි සිදුවෙන්නේ කියලා. විශේෂණ යාළුවනේ මේගොල්ලන් කරන්නේ මේ පත්‍ර යටපැත්තේ ඉන්නේ. මේගොල්ලන් ප්‍රධාන වශයෙන් කරන්නේ මේ පත්‍රවල යුෂ උරා බීම තමයි සිදු කරන්නේ. ගොඩාක් දකින්න ලැබෙන යාළුවනේ ඔයාට ශේෂ්ඨ නිරීක්ෂණයකදී ඔයා බලන්න සුදු මැස්සා බෝවුනොත් යාළුවනේ විශාල පිරිසක් මේ වගාවේ ඉන්නවා. ඉතින් මේගොල්ලන් කරන්නේ මේ පත්‍රවල යුෂ උරා බනවා. පත්‍රවල යුෂ උරා බොද්දි යාළුවනේ වෙන්නේ මේ පත්‍ර කහපාටට ලක් වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේ පත්‍ර කහපාට ලකුණාට පස්සේ මේ පත්‍රවල තියෙන නාරටි තියෙනවනේ. මේ නාරටි වෙන් වෙන් වශයෙන් පෙන්නවා මේ පත්‍රවල. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ සුදු මැස්සගේ හානි නිසා තමයි මේ දේ වෙන්නේ. මේ සුදු මැස්සගේ හානි යාළුවනේ ඉතාමත් අහිතකරයි මේ වගාවට. මේකට හේතුව තමයි යාළුවනේ මේ සුදු මැස්සා රෝග වාහකයෙකුක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් මේ සුදු මැස්සට. දැන් මේ සුදු මැස්සගේ හානි යාළුවනේ දැන් රෝග වාහකයෙකු ලෙස ක්‍රියා කරනවා. ඔයා දන්නවා විශේෂයෙන් මේ නයිමිරිස් ඇතුළු සොලනේශ කුලයට අයත් මේ නයිමිරිස් ඇතුළු භෝගවලට විශාල ප්‍රධාන හේතුවක් තමයි මේ කොළ කොඩ වෙන එක. මේ කොළ කොඩ වීමේ රෝගයකට අහු වෙන්නේ මේ සුදු මැස්සගේ හානිය නිසා. මේ සුදු මැස්සා ඇවිල්ලා මේ පත්‍රවල යුෂ උරා බිව්වට පස්සේ මේ කොළ කොඩ වීමට ලක් වෙනවා. ඒ වගේම තමයි කොළ කොඩ වීමට ලක් වුණාට පස්සේ යාළුවනේ ශාකය කුරු වෙනවා. කුරු වෙන්න බැලුවාට පස්සේ මේ ශාකයේ වර්ධනය වෙන්නේ එතනම වර්ධනයේ බාල වෙලා ඒ ශාකයේ එතනම තියෙනවා. ඉතින් ඒක දරුණු රෝගයක් මේ කොළ කොඩ වීමේ රෝගය. ඉතින් ඒක වෛරස් රෝගයක්නේ. ඉතින් මේ වෛරස් කොළ කොඩ වීමේ වෛරස් රෝගයට රෝග වාහකයෙකු ලෙස මේ සුදු මැස්ස ක්‍රියා කරනවා. මේ සුදු මැස්සගේ හානිය හරිතාගාරයට આવොත් මේ මිරිස් වලට විශේෂයෙන් හරි අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. ඉතින් අපි හොඳ නිරීක්ෂණයක් කරලා ඒකට අවශ්‍ය ප්‍රතික්‍රමයේ කරන්න ඕනි. එතකොට මේක පාලනය කරන්න පුළුවන්. මම ඉදිරියේ ඔයාලට කියන්නම් මේ සුදු මැස්ස පාලනය කරගන්න ගහන්න ඕනි රසායනික බෙහෙත් පොර සම්බන්ධව මම ඔයාලට කතා කරන්නම්. ඒ වගේම තමයි මේ වගාවන්ට හානි කරන තවත් කෘමි සතෙක් තමයි කුඩිත්තා. මේ හරිතාගාර වගාවන් වලට විතරක් නෙවෙයි යාළුවනේ, එලිමහන් වගාවටත් මේ කුඩිත්තාගේ හානි වෙන්න පුළුවන්. විශේෂයෙන් යාළුවනේ මේ කුඩිත්තා ඉන්නේ රංචු වශයෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් එක පත්‍රයක ගත්තම යාළුවනේ ඒගොල්ලන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලන් ගොඩක් දුරට මේ පත්‍රවල දළුවල තමයි ඒගොල්ලන් ඉන්න බලන්නේ. පත්‍රවල යටි පැත්තේ උඩ පැත්තේ මෙයා ඕන පැත්තක මෙයාට ඉන්න පුළුවන්. විශේෂයෙන් යාළුවනේ මෙයා කරන්නේ
මේ පත්‍රවල තියෙන යුස උරා බීම තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. යුස උරා බිව්වම වෙන්නේ යාළුවනේ මේ සෛල බිත්ති මේ ශාක පටල සියලු දේ විනාශ වෙනවා. එතකොට ශාකයේ තිනු වර්ධනයේ බාල වෙනවා. කුරිටගේ හානිය නිසා පත්‍රවල යුස උරා බීලා මේ පත්‍ර කහ පාටට හැරෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයා දැකලා ඇති මේ පත්‍ර රැලි ස්වභාවයක් ගන්නවා. ඉතින් ඒකට හේතුනේ කුරිටගේ හානිය. ඒ වගේම යාළුවනේ බොකුටු වීමක් නිකන් අර කොළ කොඩි වීම නේ යාළුවනේ නිකන් බෝට්ටු වගේ නිකන් බොකුටු වීමක් මේ කුරිටගේ හානිය නිසා වෙන්න පුළුවන්. මේ කුඩිත්තත් මේ හරිතාගාර වගාවන් වලට විතර නෙමෙයි එලිමහන් වගාව වලටත් කරදර කරන කෘමියෙක්. ඉතින් අපි එයත් පාලනය කරගන්න ඕනේ සාර්ථක වගාවකට. ඉතින් මේ රෝග ගැන හරියට මේ කෘමින් ගැන හරියට දැනගෙන හිටියොත් තමයි අපි ඒක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලන් හානිය වැඩි වුණාට පස්සේ වෙන්නේ යාළුවනේ මේ ශාකයේ වර්ධනය වෙන්නේ. එතනින්ම දුර්පාට වෙලා මේ කහපාට විච්ච පත්‍රයේ දුර්පාටි වෙලා පත්‍රය හැලිලා විනාශයට පත් වෙනවා. ශාකයේ එතනින්ම බාල වෙනවා. විශේෂයෙන් මේ පත්‍ර අතර නැත්නම් මේ පුරුක් අතර මේ පරිවාර අංකුර කිසි දෙයක් ඉන්නේ නැහැ. එහෙම ශාකයේ බාල වෙලා කුරු වෙලා ඒ වර්ධනය නවත්වනවා. අපිට ගන්න පුළුවන් අස්සන්න ගන්න බෑ මේ කුඩිත්තගේ හානියත් මේ වගාවට ආපුවාම. වගාවක් නිරීක්ෂණය කරද්දි මේ කුඩිත්ත මේ දළුවල රංචු පිටින් තමයි ඉන්නේ. රංචු පිටින් ඉද්දි ළඟ ළඟ ගොඩාක් ඉන්නවා. විශේෂයෙන් මේ තැන්වල කූඹි. කළු කූඹි ඉන්නේ යාළුවනේ. මේ කළු කූඹිත් නිතරම මෙයාත් එක්ක ඉන්නවා. මේ කළු කූඹි යන්නේ යාළුවනේ. දැන් මේගොල්ලන් බලන්න මේ කුඩිත්තා ඉන්න සාමාන්‍ය දළුවලනේ ඉන්නේ. දැන් සලාද පිපිඤ්ඤ වැලක් ගත්තාම යාළුවනේ ඔයාගේ මේ උඩ දල්ලේ තමයි මෙයා ඉන්නේ. කුඩිත්තා ඉන්නවනම් අපිට දැනගන්න පුළුවන් යටපත්‍ර ඔක්කොම උඩින් කළු වෙලා තියෙනවා. යම්කිසි මැලියන් වගේ පැණි ස්වභාවයක් තියෙන නිකන් ඇලෙන ස්වභාවයක් තියෙන ඒගොල්ලන් බයිස්රාවේ කටයුතු කරන දේවල් මේ කොළවල දකින්න ලැබෙනවා කළු පාටට. කූමින් එකට ආසයි කූමින් ඒ තැන්වලට යනවා. කුඩිත්තා බෝ කරගන්න ප්‍රධාන දෙයක් තමයි මේ කූමින්ගේ උදව් ඒගොල්ලන්ට එනවා. ඉතින් කූඹි හොඳට ඉන්නවනම් මේ වගාව හොඳට කියලා බලන්න අනිවාර්යෙන් කුඩිත්තා ඔය හැරි තැනක දල්ලි ඉන්නවා. ඔයාට ඒක විශේෂයෙන් දැනගන්න පුළුවන් හොඳ පරීක්ෂාවක් කරනවනම් මේ වගාව කුඩිත්තා ඉන්නවද කියලා. ඉතින් යාළුවනේ මේ හිතකර පරිසරයේ ඉන්න මේ කුඩිත්තට අහිතකර පරිසර තත්ත්වයක් මේ හරිතාගාරය තුළ ඇති වුණොත් මෙයාගේ විශේෂත්වය තමයි යාළුවනේ මෙයාගේ දැන් තටු නැහැ නේ පියාපත් නැහැ. මෙයාට මෙයාගේ ශරීරයට පියාපත් ඇවිල්ලා මෙයාට හිතකර පරිසරයක් හොයාගෙන මෙයා යනවා. ඉතින් මෙයා විනාශ කරන්න හරි අමාරුයි. ඉතින් හරියට බලලා නිරීක්ෂණ සහිතව මේ ප්‍රතිකාර ටික කරන්න ඕනි. එතකොට ඔයාට පුළුවන් මේ කුඩිත්ත පාලනය කරගන්න. ලිංගික ප්‍රජනනයකින් තොරව මෙයාට තමන්ගේ වර්ගය බෝ කරන්න පුළුවන්. එහිඳ මේ හරිතාගාරය තුළ හිතකර පරිසරයක් තියෙනවනම් යාළුවනේ මේ කුඩිත්ත යාළුවනේ ඉතා ඉක්මනින් මේ හරිතාගාරේ බෝ වෙනවා. ඉතින් මේ කුඩිත්ත සුදු මැස්ස වගේ සතුන්ගේ හානිය ඔයා දැනගෙන මේ වගාව කරොත් ඔයාට මේ වගාව සාර්ථක කරගන්න පුළුවන්. ගොඩක් අයට යාළුවනේ මන් දන්නවා මේ වගාව මගකදී නැති වෙන්නේ. නැත්තම් ඔයා යොදවන මුදලේ වටිනාකමක් ඔයාලට ගන්න බැරි වෙන්නේ මේ කුඩිත්තා වගේ සතුන් නැත්තම් මේ සුදු මැස්ස වගේ සතුන්ගේ හානිය නිසා. විශේෂයෙන් මේ වගාව විනාශයට පත් වෙනවා. මේගොල්ලන් වාහකයෝ මේ දිලීර හානි ව්‍යාප්ත කරන්න මේ වෛරස් හානි ව්‍යාප්ත කරන්න පුළුවන් වාහකයෝ තමයි මේ කුඩිත්තා සුදු මැස්ස. ඔයාගේ වගාවට මේ කුඩිත්තා සහ මේ සුදු මැස්ස ඔයාගේ වගාවට එනවනම් ඔයා අනිවාර්යෙන්ම එයා පාලනය කරගන්න ඕනි සාර්ථක වගාවක්. ඉස්සරහට සාර්ථක වගාවක් ඔයාට ගිනියන්න ඕන නම් ඒගොල්ලන් පාලනය කරගන්නම ඕනි. කුඩිත්ත සහ මේ සුදු මැස්සගේ හානිය අපි මේ හරිතාගාරයෙන් ඉවත් කරා. නැත්නම් මේ රෝගය පාලනය කරගන්න යාළුවේ අපි හරියට නිර්දේශිත කෘමිනාශක මේකට යොදන්න ඕනි. නිර්දේශිත කෘමිනාශක මේ රෝගකාරක එන්න ඉස්සලා මේ වගාවකට අපි යොදලා තිබ්බොත් යාළුවනේ අපිට පුළුවන් ඒ රෝගකාරක වලින් තොර හොඳ වගාවක් කරගෙන යන්න. ඉතින් අපි නිර්දේශිත කෘමිනාශක වෙළඳපොලේ ඕන හැටියට ගන්න තියෙනවා. ඉතින් අපි ඒක බලලා ස්ප්‍රේ කරන්න ඕනි. ඉතින් යාළුවනේ මම මේ රූපසටහනක් දානවා යාළුවනේ. මෙන්න මේ රූපසටහන බලන්න හොඳට. මෙන්න මේ රූපසටහන තියෙනවා මේ රසායනික කෘමිනාශක වල නම් සහ ඒවා දාන්න ඕනේ ප්‍රමාණයන් හරි ප්‍රමිතියන් තියෙනවා. ඉතින් මේ ප්‍රමාණයන් වලට ඔයා දාලා ඔයාට පුළුවන් මේ කෘමිනාශක භාවිතා කරලා ඔයාට පුළුවන් මේ කෘමි හානියක් වෙන සුදු මැස්ස සහ මේ කුඩිත්ත පාලනය කර ඉදිරි දයාලුනේ තවත් මේ පරිබෝධ ගැන කතා කරමු. තවත් හානි කරන ගොඩාක් පරිබෝධ වර්ග සහ කුමි සතුන් ඉන්නවා. අපි ඒ ගැන කතා කරමු. ඒ වගේම දිලීර හානි සම්බන්ධවත් අපි කතා කරමු. ස්මාර්ට් ටැග් YouTube channel එක subscribe කරලා තියාගන්න. බෙල් icon එකත් click කරන්න. ඉතින් එහෙනම් ආයෙත් දවසක හමුමු. සියලු දෙනාට සුබ දවසක්. ජය වේවා. ගිහින් ඉන්නවා.